අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒ නවය ඔස්සේ යාපනයට බාණ්ඩ අද දිනේදී ලොරි රථ 22ක් මගින් බාණ්ඩ යාපනයට පිටත් කර හැරින විශේෂයෙන්ම මේ තමයි A9 මාර්ගයේ හැරියට පස්සේ අපි යවන තුන්වන කන්වෝයි එක ලොරිතෝගය මේ සැරේ අපි විශේෂයෙන්ම සිංහල හින්දු අලුත් අවුරුදු සඳහා අවශ්‍ය බාණ්ඩ තමයි විශේෂයෙන්ම අපේ අධිකරු ජනාධිපතිතුමාගේ නියෝගයක් මත විශේෂයෙන්ම එකේ තියෙනවා කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සිසිල් බීම රෙදිපිලි රසකැවිලි වගේ විශාල තුගයක් අරගෙන යනවා කොකා කොලා බෝතල් 50000ක් විතරක තියෙනවා බිස්කට්ුත් එහෙම තියෙනවා දැන් මේක අපි මේ සිංහල හින්දු අලුත් අවුරුදු සඳහා පමණක් සීමා කරන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙනවා මාසික දෙවතාවක් මේක දිගටම අපි ක්‍රියාත්මක කරන මේ අතර එල්ටීටීය බලහත්කාරයෙන් නඳවාගෙන සිටින සිවිල් රැසියන්ගේ ප්‍රයෝජනෙ සඳහා තවත් අත්‍යවශ්‍ය ආහාර හා බණ්ඩ තොගයක් සිකුණාමල වරායෙන් ඊයේ පස්වරුවේ පිටත් කර හැරින අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයාගේ පූර්ණ අධීක්ෂණ යටතේ මෙට්‍රික් ටොන් 1200ක අත්‍යවශ්‍ය ආහාර තොග මෙසේ පිටත් කර හැරින රතුකුස සංවිධානයේ දජ යටතේ නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණයේ සහිතව සිකුණාමල වරාය සිට මුලතිව් දක්වා මෙම බාණ්ඩ ප්‍රවාහනය කෙරුණේ සිටි ඔෆ් ඩබ්ලින් වෙළඳ නෞකාව මගිනි ආහාර තොගවලට අමතරව අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්ද මුලතිව් ප්‍රදේශයේ වෙත නැවගත කෙරිණ මෙම බාණ්ඩ තොග මුලතිව් දිසාපතිවරයාට බාර දීමෙන් අනතුරුව ඔහුගේ අධීක්ෂණ යටතේ ත්‍රස්ත ග්‍රහණයේ පීඩා විඳින ජනතාවට බෙදා දෙනු ඇත